ගොඩක් ආදරෙන් අදත් හැමෝම පිළිගන්නවා මගේ channel එකට. අද ඔයාලට මම අරගෙන ආවේ ටිකක් වෙනස් රසකට chicken එකක් හදාගන්නේ කොහොමද කියලා පෙන්වන්න. මේක අපි සාමාන්‍යයෙන් හදන chicken curry එකට වඩා ටිකක් වෙනස් රසයක් එකතු කරගෙන හදන chicken එකක් තමයි. අපි බලමු දැන් කොහොමද මේක පිළියෙල කරගන්නේ කියලා. ටිකක් ලොකුවට තමයි කෑලි කපාගෙන තියෙන chicken. ඔයාලා ටිකක් ලොකුවට කෑලි කපා ගන්න කැමති නම් නැත්තම් පුංචියට හරි කමක් නැහැ. මම මෙන්න මේක දැන් මරිනේට් කරගෙන තියෙන්නේ. මම දැන් මේක මරිනේට් කරන විදිහ ඔයාලට කරලා පෙන්නන්න. දැන් අපේ කුකුල් මස් ප්‍රමාණය සීසන් කරගන්න පුළුවන් ප්‍රමාණයට භාජනයක් මම අරගෙන තියෙනවා. ඒකට සෝයා සෝස් මේසෙ හැඳි 4ක් දා ගන්නවා. ඊට පස්සේ මම ඒකට විනාකිරි මේසෙ හැඳි 3ක් එකතු කර ගන්නවා. මෙතනදී ඔයාලා විනාකිරි වලට කැමති නැත්නම් ඔයාලට පුළුවන් පොල් වතුර එකතු කර ගන්න. දැන් තමුන්ගේ රස අනුව සැර අනුව ගම්මිරිස් එකතු කර ගන්න පුළුවන්. මම මෙතන ගම්මිරිස් මේසෙ හැඳි 2ක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මිරිස් කුඩු මේසෙ හැඳි 1ක් එකතු කරගෙන මේක හොඳට මම මික්ස් කර ගන්නවා. Chicken එකේ මේ විදිහට ඉරි කපා ගත්තා. ඒ මොකද ලුණු වැඹුල් හොඳට අල්ල ගන්න ඕන නිසා. දැන් අපි මේක මේ අපේ මිශ්‍රණයට දාගමු. ඊමෙටම මම දෙහි යුෂ එකතු කර ගන්නවා. දෙහි යුෂයි රස අණු වලුණු එකතු කර ගන්නවා. පුංචි වෙලාවක් මේ අතට මන් තියලා ඊට පස්සේ මේ විදිහට අනිත් අතට පෙරලනවා මස් කෑලි ටික. ඊට පස්සේ ඔයාලා මේක විනාඩි 20ක් මරිනේට් වෙන්න තියන්න. පෑන් එකක් රත් වෙන්න තියලා ඒකට තෙල් චුට්ටක් දාලා තෙල් එක රත් වෙද්දි මම ඒකට ලූණු ගෙඩි 2ක් පුංචියට කෑලි කපාගෙන එකතු කර ගන්නවා. ඒ වගේම සුදු ලූණු ගෙඩි 5ක් පුංචි කෑලියට කප් කෑලි වලට කපාගෙන ඒකත් එකතු කර ගන්නවා. මෙතනදි මම ලූණු සුදු ලූණු වැඩිපුර එකතු කර ගන්නවා. ලූණු එක යන්තම් බ්‍රවුන් පාට වගේ වේගන එද්දී මම ඒක අපි හදාගත්තු පෑන් එකේම පැත්තකට අයින්ට අයින් කර ගන්නවා. ඊට පස්සේ අනිත් පැත්තට මම ආයෙත් තෙල් චූට්ටක් එකතු කර ගන්නවා. දැන් මම මේ තෙල් එකට අපි සීසන් වෙන්න තිබ්බ මස් එක අරගෙන මේ විදිහට කෑල්ලෙන් කෑල්ල මේකට මේ විදිහට තියාගෙන ඊට පස්සේ ඒකට අපි පැත්තකට කරලා අයින් කරගත්තු ලූණු ටිකත් මේ විදිහට මික්ස් කර ගන්නම එකතු කර ගන්නවා මැද්දට. විනාඩි 5කට විතර පස්සේ අපේ චිකන් කෑලි ටික අනිත් පැත්ත හරව ගන්නවා. මේ විදිහට දැන් ඔයාලට පේනවා ඇති යන්තම් වතුර ගතියත් උනලා තියෙනවා මේ මස් එකේ. දැන් මම තව ටිකක් මේක මේ විදිහටම තියා ගන්නවා. එක අපි මස් එක සීසන් කරගත්තු සෝස් එක මේකට එකතු කර ගන්නවා. දැන් මම විනාඩි 2 3ක් ගියාට පස්සේ මස් කෑලි ටික දෙපැත්ත හරව ගන්නවා. මම දැන් වතුර එකතු කරගන්නයි යන්නේ. මස් කෑලි වල ප්‍රමාණයටම වගේ වතුර ටිකක් එකතු කරලා මම මේක වහලා විනාඩි 15ක් වගේ මේක තැම්බෙන්න තියෙනවා.
පැය කාලකට විතර පස්සේ මම දැන් මේක මෙන්න මේ විදිහට ආයේ නැවත අනිත් පැත්ත හරව ගන්නවා මස් කෑලි. මම දැන් මේකට මේ වෙලාවේ ඔයාලගේ ලුණු රස බලන්න මේකේ මම ලුණු ටිකක් එකතු කර ගන්නවා. මම මේක තවත් විනාඩි දෙක තුනක් මේ විදිහට වහලා තියෙනවා. එක තුනකට පස්සේ ඔයාලට පේනව ඇති ග්‍රේවි එකක් වගේ හැදිලා තියෙනවා. අර වතුර ගතිය ඔක්කොම හිඳිලා ගිහිල්ලා. ඉතින් දැන් මේ වෙලාවේදී මම මේකට හොඳට සෝදාගත්තු කරපිංච කොළ ටිකක් එකතු කර ගන්නවා. චිකන් එක ලෑස්ති හරිම රසයි. ඒ වගේම තමයි වෙනත් රසයක්. සාමාන්‍යයෙන් අපි චිකන් එකක් හදාගද්දී අපි කුළුබඩු වර්ග ගොඩක් යොදා ගන්නවා. ඉතින් මේකෙදිම බොහොම සුළු කුළුබඩු ප්‍රමාණයක් තමයි උපයෝගී කරගෙන හදාගත්තේ. වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. ඔයාලට ලේසියෙන්ම හදන්න පුළුවන්. ගොඩක් අමුද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාලත් හදලා බලන්න. හදලා බලලා මට කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු. හැමෝම පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.